අයිබුවන් සුබුදැස්සනක් ප්‍රාර්ථනා කරන ඔබට රටම අවධානයෙන් අවදයෙන් සූදානමින් ඉන්නට ඕන වෙලාවකයි ඔබ පත්තරේ පැත්තට හැරෙන්න ඔබ වැඩි අවධානයකින් යුක්තව අද පත්තරේ පැත්තට හැරෙනවා. ඒ වගේම පාසල්වල නිවාඩු කටයුත්ත හේතුකොටගෙන උදෑසන තවදුරටත් පත්තරේ පැත්තට වැඩි අවධානයක් යොමු කරනවා. අපි දැනුම්වත් වෙමු, අපි අවබෝධයට ගමු, අපි සූදානම් වෙමු එන්න මේ පැත්තට. හොඳයි. COVID-19 එමත් නැත්තම් අපි මුලින්ම හඳුනාගත්ත කොරෝනා. මේ කොරෝනා පිළිබඳව කතන්දරය චීනයෙන් පළමුකොට එනකොට අපි ඒ වෙලාවේ සූදානම් වෙන්න ගත්තා. මුඛ ආවරණ පිළිබඳව කතාව, ඒ වගේම ඒ පිළිබඳව දැඩි අවධානය සෙවිල්ල තිබ්බා. හැබැයි ටික දවසක් යනකොට ඒක ටිකක් අඩු වෙන්න ගත්තා. ඒ චීනයේ පැත්තෙන් අඩු වෙලා යනකොට. හැබැයි ඒ අතර චීනයේ පැත්තෙන් අඩු වෙලා යන අතරේ ඉතාලිය, ඒ වගේම ඉරානිය, දකුණු කොරියාව පැත්තට වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ ලෝක වසංගත තත්ත්වයක් විදිහට මේක නම් කරන්නට ගත්තා. ඒ අතරේ ශ්‍රී ලංකාව නැවත අවධානය යොමු කරන්නට ගන්නවා. විශේෂයෙන්ම අපේ රටේ ශ්‍රී ලාංකිකයන් ඉතාලියෙන් කොරියාවෙන් පැමිණෙනකොට නැවත අවධානය යොමු කරන්න ගන්නවා. ඒ අතරේ ඒ අවධානය දැඩි වෙන්න ගන්නවා. පළමු ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයාට මේ COVID-19 හෙවත් කොරෝනා ආසාදන වීම දැන කියාගත්තයින් පස්සේ. අපි සූදානම් වෙමු, හැබැයි අනවශ්‍ය කලබලයක් ඇතිකර නොගෙන එන්න අපි කතා කරමු. මේ අදපත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය COVID-19 රෝගීන් ගණන දෙදෙනෙක් වෙයි ඉන්දික හේවාවිතාර්ණ ලියයි. දෙදෙනාම IDH රෝහලට. COVID-19 වෛරසයේ ශරීරගත වූ බවට සැකමත කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබාගත් පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වී තිබෙනවා. මේ අනුව එම පුද්ගලයාද සමග COVID-19 වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් ගණන දෙදෙනෙකු බවට ඊයේ රාත්‍රිය වන විට තාවුරු වී තිබුණා. ඊයේ හඳුනාගත් පුද්ගලයා පෙරේදා දිනේදී COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තාවුරු වූ රෝගියා සමග නවාතැන්ගෙන සිටි 44 ඇවරදි පුද්ගලයෙකු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරනු. දෙවැන්නත් වාර්තා වෙන්න ගත්තා. ඒකයි අවධානයේ ඉතාම වැදගත් කියන කතාව එන්නේ. මා වරින් වර මතක් කරනවා, නැවත නැවත කියනවා කියලා හිතන්න එපා. අවධානය අවශ්‍යයි, හැබැයි අනවශ්‍ය කලබලය නැතුව. මං ඒ ගැන අද කතා කරනවා. අද මෞබිම් පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය කොරෝනා සැක 29 දෙනෙක් රෝහල්, 15ක 8 දෙනෙක් විදේශිකයෝ. එහෙම අද මෞබිම් පත්තරේට ශ්‍රීරාන් රණසිංහ වාර්තාව තබද්දී ලංකාවේ 3 වෙනි රෝගියාත් හමු වෙයි කියලා සටහන දාලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවෙන් හම්බුණු 3 වෙනි, ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනයි, අර ඊට කලින් චීන කාන්තාවක් හිටියා එයත් එක්ක තමයි 3 දෙනා කියලා මේ පත්තරේ දාලා තියෙන්නේ. ඒ අතරේ අපි දැන් අවධානය යොමු කරනවා අද දිවයින පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයට. ගයිඩ් සමග නවාතැන් ගත් අයකුටත් කොරෝනා. සමන් ගමගේ ඇතුළු පිරිසක් ලියන්. සැක 6 දිනක් ඊයේ රෝහල් වලට, ඒ කියන්නේ ඊයේ දවසේදී කොරියාවෙන්, ඉතාලියෙන්, ඉරානයෙන් ඇවිත් නිරෝධායනයට සහය නොදුන්නොත් යලි පැමිණි රටටම යැවීමට තීරණය කරයි කියලා කතාපුවතකුත් දාලා තියෙනවා. ඒ අතරේ ගයිඩ්ව සම්භාහණය කළ පුද්ගලයාත් රෝහල් ගත වේ කියලා වාර්තාවේ පෙන්නුම් කරනවා. මෙතන තියෙනවා කොරියාවෙන්, ඉතාලියෙන්, ඉරානයෙන් ඇවිත් නිරෝධායනයට සහය නොදුන්නොත් යලි පැමිණි රටටම යැවීමට තීරණය කරයි කියලා. මේ සඳහා සහය දීමේ අවශ්‍යතාව අපි ඒ ගැන කතා කරනකොට අවධානය යොමු කරමු. ඒකට මට මොහොතක් දෙන්න. මෙතන කියනවා ගයිඩ්ව සම්භාහණය කළ පුද්ගලයා රෝහල් ගත වේ කියලා. ඒක දිවයින ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ වාර්තා කරද්දී මම මෞබිමෙන් උපුටා ගන්නවා ඒ පිළිබඳ වැඩිපුර කතාව. කොරෝනා රෝගියා සම්භාහණය කළ සේවකයාට කොරෝනාදයි සැකයක්. දබුල්ලේ ආර්යදාසලියයි. දිවයිනේ පළමුවෙන් සොයාගත් කොරෝනා වෛරසය ඇතුළු වූ ශ්‍රී ලාංකික පුරවැසියාට සම්භාහන ප්‍රතිකාරයක් සිදු කළ හබරණ ප්‍රදේශයේ ස්පා ආයතනයක සේවය කරන පිරිමි අයකු හදිසියේ රෝගාතුර වීමෙන් හබරණ පොලිසිය මැදිහත්ව ඊයේ පෙරවරුවේ අනුරාධපුර මහරෝහල්ට රැගෙන ගිය බව පොලිසිය සඳහන් කිරීමක් කරනවා. දැන් සෞඛ්‍ය බලධාරීන් විශේෂ කොටම අවධානය යොමු කරන්න ඕනි. මේ ගයිඩ්ව, එයත් එක්ක තවත් ගයිඩ් කෙනෙක්, එයත් දැන් රෝහල් ගත වෙලා තියෙනවා, එයාට කොරෝනා කියලා තහවුරු වෙලා තියෙනවා. මේ දෙන්නත් එක්ක ආශ්‍රය කරපු, මේ දෙන්නත් එක්ක හිටපු, මේ දෙන්නත් එක්ක ගනුදෙනු කරපු, මේ දෙන්න ආගිය තැන්වල ඉන්න අය ගැන වැඩි අවධානය යොමු කරන්නට ඕනි.
එවගේම අර ඉතාලියෙන් පැමිණියයි කියන සංචාරක පිරිසත් එක්ක ගත කරාම ඒකෙන් තුලින් මෙයාට මේක ආසාදිනේ වුණාද කියන සැකය තියෙනවා. ඒ අය ආගිය තැන්, ඒ අය හිටපු තැන්, ඒ වගේ හිටපු කණ්ඩායම් නිරෝධායනය සහ ඔවුන් පිළිබඳව දැඩි අවධානය ඉතාම අත්‍යවශ්‍යයි. අපි සෞඛ්‍ය බලධාරීන්ගේ කියනවා රට තුල පැතිර යාම වළක්වා ගැනීමට ඔබ ගන්නා මේ ක්‍රියාමාර්ගය දිගටම අඛණ්ඩව අඩුවක් නැතුව ගන්න. ඒ තුලින් අපි මුලින්ම සූදානම් වෙන්න ඕනේ. අර කියනවනේ සුව කරගන්නවාට වඩා වැලකී සිටීම වැදගත් කියලා. අන්න එතනටයි අපි යන්න ඕනේ. කොරෝනා මැඩලු රටක් බවට පත්වෙන තැනට අපි යන්නට ඕනි. සෞඛ්‍ය බලධාරීන්ට වගේම මුළු මහත් රටටම මේ පිළිබඳව දැඩි වගකීමක් තියෙනවා. ජාතියක් විදියට වගකීම් සහගතව කටයුතු කළා මෙන්න අපි කොරෝනා පරාජය කරා, අපේ රටට ඇතුළු වෙලා මේක පැතිර යන්නට අපි ඉඩ දුන්නේ නැහැ, ඒ රටක් අපි කියනක පෙන්වන්න, ඒ වගේම අපේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කරගන්න ජාතික වගකීමක් කොට සලකා කටයුතු කරන්නට ඕනි අවස්ථාවක් මේක. සෞඛ්‍ය බලධාරීන් මේ අය ආශ්‍රය කරපු අය පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ අතරේ සුව කර ගැනීම ඉතාම සුව කර ගන්නවට වඩා වැලකී සිටීම ඉතාම වැදගත්. ඒ කාරණාව හේතු කොටගෙන පාසල් පද්ධතියට නිවාඩු ලබා දීම සිදු කළා. වැලකී සිටීම අවශ්‍ය නිසා, මොකද විශේෂයෙන්ම පාසල් දරුවන් පිළිබඳව ඉතාම සංවේදී මුළු මහත් රටක්ම දෙමාපියන් වැඩිහිටියන් ආදී ගැන පත්තර ප්‍රධාන ශීර්ෂ පාඨ පවා පළ කරනවා. පාසල් නිවාඩු අද සිට ඉන්දිකේවා විතරණ ලියන යළි ආරම්භය අප්‍රේල් 20 වෙනිදා COVID-19 වෛරසය වැළඳුණු ශ්‍රී ලාංකිකයෙකු රට තුළින් හඳුනා ගැනීමත් සමග පාසල් පද්ධතිය ඇති වූ නොසන්සුන්තාව නිසා වසරේ පළමු පාසල් සහ පිරිවෙන්වල නිවාඩුව අද සිට අප්‍රේල් 20 දක්වා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරම ඊයේ සඳහන් කළා. ඒ විතරක් නෙමේ, රාජ්‍ය සියලු පාසල්, පිරිවෙන්, දහම් පාසල් වලටත් නිවාඩුයි. සියලු කතෝලික පාසලුත් වහනවා. ජාත්‍යන්තර පාසල් හා අමතර පන්තිවලටත් නිවාඩු දෙන ලෙසට අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලීමක්. නිවාඩු කාලයේ පාසල් ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම අත්හැරීමේ වගකීම පාසල් ප්‍රධානීන්ට පැවරේ කියලා දාලා තියෙනවා. අපි හැමෝම ඉතාම වගකීම් සහගත ලෙස කටයුතු කරමු. පාසල් නිවාඩුව ලබා දුන්නා වේලාසරින්ම, ඊට පස්සේ පිරිවෙන් නිවාඩුව ලබා දුන්නා, දහම් පාසල් වලටත් නිවාඩුයි කියලා කිව්වා. අනිත් අයත් අදාළ පේවර ගන්න. අපි දැක්කා ටියුෂන් පන්තිවල සංසදයක් එකතු වෙලා සති දෙකක් ටියුෂන් පන්ති නවත්තාලීමට කටයුතු කරනවා. එතකොට ඒකට සියලු දෙනාම අනුගත වෙන්න, අපිට නම් හිතෙන්නේ රජය ගන්න ක්‍රියාමාර්ගයත් එක්කම අනුගත වෙලා ඒ කාල සීමාවක් පිළිබඳව අවධානය යොමු කළොත් වඩා වටිනවා. මොකද පාසල් නිවාඩුව අද සිට ආරම්භ වෙනවා. අද හවසට ළමයි 1000ක් 2000ක් එකතු වෙන ටියුෂන් ක්ලාස් තියන්න ගියොත් එතකොට මේ කරන වැඩේ පලක් තියෙනවද? අන්න ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා අපි විශේෂයෙන්ම මතක් කිරීමක් කරන්න මේක අවස්ථාව කරගන්නවා. අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයත් මේ පිළිබඳවයි. අනියත බියපා, දැඩි ආරක්ෂාවට සියලු පාසල් නිවාඩු, නුවන් කොඩිකාර ලියන්. ඒ වගේම අධ්‍යාපන චාරිකා තහනම් කිරීමේ පියවරක් ගත්තා. බිග් මැච් විදුහල්පති තීරණයට ඉඩ දුන්නා. දහම් පාසලුත් වැසෙයි කියලා තවදුරටත් දාලා තියෙනවා. අධ්‍යාපන චාරිකා සියල්ලම නතර කළා. ඒතකොට මේකේ දාලා තිනවා බිග් මැච් විදුහල්පති තීරණයට කියලා. ඒතකොට බිග් මැච් කියලා කිව්වමත් එතනටත් සෑහෙන පිරිසක් පිරිවරක් එකතු වෙනවා. අන්න ඒවා පිළිබඳව කල්පනා කරන්න, අවධානයට යොමු කරන්න, තීන්දුව තීරණ තමන් විසින්ම මේ වගේ හා සම්බන්ධ කාරණාවලදී සලකා බලා ගන්න. තීන්දුව තීරණ ගන්න පුළුවන් රටක් ජාතියක්නේ. ඒ නිසා ගැළපෙන විදිහට තීන්දුව තීරණ ගන්න. නැවත කියන්නේ සූදානම අවශ්‍යයි, අනවශ්‍ය කලබලය එපයි කියලා. එතකොට අද දිනමින ශීර්ෂ පාඨ කීපයක් වාර්තා කරන විදිහ මම ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. කතා කීපයක් තියෙනවා, පොඩ්ඩක් බලන්න. එක ළඟ කතා කීපයක් දාලා තියෙන්නේ. පිටරටින් එන්නන්ට නිරෝධායනය අනිවාර්යයි රජය කියනවා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 12කට සෞදියෙන් සංචාරක තහනමක් එහෙමත් දානවා. ඒ අතරේ කතාවක් ඔගලන්ට පේනවද? තවත් එකක් දාලා තියෙනවා. ඒක දාලා තියෙන්නේ ඉතාලියෙන් පැමිණි අයෙක් නිරෝධායනයට ගෙනියද්දී රියදුරුගේ ගෙල මිරිකලා. විජයන එදිරිසිංහ ලියන්. ඉතාලිය සිට මෙරට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා පරීක්ෂණයට රැගෙන යන අතරතුර ඔහු ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර ඔවුන් රැගෙන යමින් තිබූ වාහනයේ රියදුරුගේ ගෙල මිරිකා පලා යාමට උත්සාහ කර තිබෙනවා. මෙම වාහනයේ රියදුරු ලෙස යුදහමුදාවේ රියදුරු සෙබළක් කටයුතු කර තිබෙනවා කියලා කියන්නේ. අන්න ඒ අයට නම් පණිවිඩයක් දෙන්නට ඕනි. ඔබ නිරෝධායනයට ලක්වීම අත්‍යවශ්‍යයි. එසේ නොවුනොත් යම් හේතුවකින්
අපි එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් ශරීරයේ කොරෝනා ආසාදනය තිබුණොත් ඒක දවස් 5ක් යනතුරු එළියට එන්නේ නැහැ කියලා කියනවා. එහෙම වார்த்தාවක් මට මතකයි, මම ඕක වරින් වර මතක් කළා. එතකොට මූලිකව හඳුනගන්න බැරි වුණත් ඊට පස්සේ මතුනොත් රට තුල පැතිරියාමේ අවදානමක් තියෙනවා. ඒ නිසා බොහොම ඉවසීමෙන් යුක්තව වගකීමෙන් යුක්තව කටයුතු කරන්න කියලා රටට පැමිණෙන පිරිස්වලට අපි මතක් කරන්න මේක අවස්ථාවක් කරගන්න ඕනේ. ඒක අපි විශේෂයෙන්ම සදාහන් කිරීම කරන්නට ඕනේ. ඒ අතරේ තවත් කතා කීපයක් ගැන අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. මෙන්න මෙහෙම දේවලුත් වාර්තා වෙනවා. කටාර් සිට පැමිණි රෝගියෙකු වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිය විට එහි සිටි රෝගීන් ඉවතට දුවලා. හන්තානේ චමින්දු කුමාර වාර්තාව. සිද්ධියෙන් කලබලයටපත් රෝගියාත් පැනදුවයි. වෛද්‍යවරයෙකු වෙත පැමිණි තරුණ රෝගියෙක්ගෙන් රෝගිය පිළිබඳ විමසීමේදී මීට දින දෙක තුනකට පමණ පෙර කටාර් රාජ්‍ය සේවයකට නිවාඩුවට ලංකාවට පැමිණි බව වෛද්‍යවරයාට පවසා තිබෙනවා. එම පැවසීම එළියේ සිටි අනෙක් රෝගීන්ටද ඇහිලා මේ දිනවල පවතින කොරෝනා රෝගය නිසා බිය වූ අනෙක් ලෙඩුනුත් වහාම එම ස්ථානයෙන් දිවගොස් තිබෙනවා. එම සිද්ධිය දුටු තරුණයාද කරකියාගත් දෙයක් නොමැතිව වෛද්‍ය මධ්‍යස්ථානයෙන් එළියට පැන දිවගොස් තිබෙනවා. දිවගිය තරුණයා යලි පැමිණ නැති අතර ඔහු පිළිබඳ තොරතුරක්ද කිසිවෙකුටත් ලැබී නැත. දැන් හිතන්නකොට එතකොට දැන් මෙයා ගිහිල්ලා මෙහෙම කටාරින් දාන්න ආවේ කියලා කිව්වම එළියට පයි දුවලා හරි ඒකත් එක්ක කලබල වෙච්ච එයත් දුවල ඊට පස්සේ එයා නැහැ. යම් මේකෙන් ආසාදනයක් තිබුණා නම් එයා දැන් නැවත ආවෙ නැති වුණාම ඇති වෙන තත්ත්වේ. ඒ හින්දා පැමිණෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මේ අපේ අය කියන අවධානයෙන් කටයුතු කරන්න. මේ පැත්තත් මතක් කරන්න ඕනේ. එන අයත් නිරෝධායනයට ලක්වෙන් මේ පිළිබඳ ඉවසීමෙන් වගකීමෙන් කටයුතු කරන්න. හරි පුංචි පුංචි දේවල් පිළිබඳව ගැටලු ප්‍රශ්න ඇති කර ගන්න නැතුව ඒ හැම එකක්ම මෙත් මතක් කරන්න මේ අවස්ථාව යොදා ගන්නට ඕනි. ඊට පස්සේ අද ලංකාදීපේ දානුව ගුවන් යානයෙන් බසිත්ම නිරෝධායනය දැනුම්වත් කරයි. විරෝධතා මගහරගනි කටුනායක කපිල ලියන්. ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ගුවන් මගින් නිරෝධායන කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන් ගුවන් යානයෙන් බසිත්ම දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව සීමා සහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළා කියලා දානවා. ඒක ඉතාම අත්‍යවශ්‍යයි. ඒකට බොහොම කාරුණිකව ඒ දැනුවත් කිරීම කරන්න. ඒ වගේම ඒක දැනුම්වත් වෙන්නත් එන අය කාරුණික වෙන්න, නිහතමානී වෙන්න අපි දෙපැත්තම මතක් කරන්නේ ඒ හින්දා. ඊට පස්සේ මොකද දන්නවද, ඉතාලියේ තත්ත්වය ඉතාම දරුණුයි. ඉතාලිය හරියට සූදානම් වුණාද? අන්න ඒ ප්‍රශ්නේ මතුවලා තියෙනවා. කොරෝනා ආසාදිතයන් හමු වෙනකොට, කොරෝනා පැතිර යනකොට ඉතාලිය හරියට සූදානම් වුණාද? අන්න ඒ ප්‍රශ්නාර්ථය. ඒ හින්දා අපි රටක් ජාතියක් විදිහට සූදානම් වීමයි වැදගත් වෙන්නේ. ඉතාලියේ මරණ 16ක්ම වයි රෝමෙන් ලැබෙන පුවත. ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ මරණ ගණන ඊයේ වන විට 16 ඉක්මවා ගොස් තිබෙන පුවතයි වාර්තා කරන්නේ. අන්න ඒ හින්දායි අපි අවධානයෙන් ඉන්නට ඕනි. එතකොට චීනයේ කියපු කතාවක් අද උපුටා ගන්න සූදානම් වෙනවා ලංකාදීපෙන්. මර්ධනයට චීන රජයේ ක්‍රියාමාර්ග ගතොත් වෛරසයේ ජූනි වන විට අවසන්. චීනය කියන්නේ බීජිං සිට වාර්තා වෙන්නේ. COVID-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා තම රජයගත් ක්‍රියාමාර්ගයේ ලෝකේ සෙසු රටවල් අනුගමනය කළහොත් ජූනි මාසය වන විට වෛරසය අවසන් වනු ඇතැයි චීනය කරපු ප්‍රකාශ කිරීම අද මේ පත්තර දාලා තියෙන්නේ. ලෝ රටවල් 120කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් කියලා දාලා තියෙන්නේ. චීනය කියන්නේ මර්ධනයට ඔවුන් ගත්ත ක්‍රියාමාර්ග ගතවොත් වෛරසය ජූනි වන විට අවසන් කියලා. ඒ ගැන හොඳ අවධානය යොමු කරන්න. මොකද ඊයේ දවස වන විට චීනයෙන් ආසාදිතයන් වාර්තා වීම ඉතාම අවම මට්ටමකට පත් වෙලා තිබෙනවා. චීනයෙන් මරණ සංඛ්‍යාව ඉතාම අවම මට්ටමකට පත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි මේකේ උපත. ඒක වෙනම එකක්. ඒක අමතක කරන්න ඕනේ. හැබැයි ඒකෙන් මිදෙන්න ඒගොල්ලෝ සෑහෙන ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒකත් අවධානය යොමු කරන ගමන් දැන් වැඩේ කියන්නේ ඒගොල්ලෝ දැන් බටහිර රාජ්‍යයන් ගත්තම අතට අත දීම තමයි ඔවුන්ගේ ආචාරය බවට පත් උනේ. අපේ ආසියාතික ආචාරයේ කොච්චර වටිනවද බලන්න, කොච්චර දුරදිග කල්පනා කළාද ඉස්සර මේ වගේ ආචාර ක්‍රියම් කටයුත්තක් එන්න ඇත්තේ. ඇයි තවත් කෙනෙක්ගේ අතක් ස්පර්ශ වෙන්නේ නැහැ? යම් ආකාරයක ගැටලුවක් තිබුණත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් බටහිර රාජ්‍යයන් අපේ ආචාරයට ආසියාතිකරේ ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ ආසියාතිකරේ රටවල් වල ආචාරයට ආවා කියලා කිව්වම පොඩ්ඩක් හිතන්නකෝ මේ COVID-19 ආසේ එම එකකුත් වාර්තා වෙනකොට. ආයිබුවන් චාල්ස් දිවයින පත්තරේ ප්‍රධාන පිටුවේ කතාපුවත මම මේ ඔයගලන්ට වාර්තා කරන්නේ. කොරෝනා වසංගතයේ
යුරෝපය පුරා පැතිර යාමත් සමග අතට අතදී අමුත්තන් පිළිගැනීමේ ආචාර සම්ප්‍රදාය නවතා දැමීමට යුරෝපයේ පාලකයෝ කටයුතු කරමින් සිටිනවා. බ්‍රිතාන්‍ය ඔටුන් හිමි චාල්ස් කුමරු යුරෝප ආචාර සම්ප්‍රදාය වෙනස් කරමින් සිංහල ක්‍රමයට ආයිබුවන් කියා අමුත්තන් පිළිගන්න අයුරු චාරූපයෙන් දැක්වේ කියලයි මේ දාලා තියෙන්නේ. ආසියාතික කරේ පෙරදිග ක්‍රමයට බටහිර අයට එන්නට වුණ මේගොල්ලෝ ඊට පස්සේ දිගටම ආචාර කරන්න මේ ක්‍රම යොදා ගැනීම දන්නේ. හරි මේ කතාබහ අතරේ වෙනම තැනකට ගියේ එහෙම දේවලුත් වර්තා වෙනවා කියලා කියන් නැවතෙමු. ඇමති විමල් වීරවංශ කියනවා මෙන්න මෙහෙම කතාවක් උපුටා ගන්නේ ලංකාදීපේ. වෛරසයේ පැතිරීමෙන් දේශීය කර්මාන්තවලට අමුද්‍රව්‍ය හිඟයක්. ඇමති විමල් වීරවංශ කියන්නේ හස්ත රංග වාර්තා කරන්නේ නව කොරෝනා වෛරසයේ ලෝක ව්‍යාප්තියත් සමග දේශීය කර්මාන්ත සියල්ලෙහිම අමුද්‍රව්‍ය හිඟයක් හටගෙන ඇතැයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරන අමාත්‍ය විමල් වීරවංශ කොළඹදී ඊයේ කළ ප්‍රකාශයක් තමයි මේ වාර්තා කළා තියෙන්නේ. සෑහෙන හිතන්න කාරණා තියෙනවා. හරි දැන් ඊළඟට යනවා අපි තවදුරටත් දැනුම්වත් වෙන්නට ඕනි. සූදානම හොඳයි. අනවශ්‍ය කලබලය තමයි ගැටලුවක් ඇති කරන්නේ. සුපිරි වෙළඳසැල් ජනතාවගෙන් පෙරී ඉතිරි යන ආකාරයක් ඊයේ දවසේ බොහෝ තැන්වල දක්නට ලැබුණා. කොහමද ඔබේ පැත්තේ? අද ලංකාදීපයේ දානවා මෙහෙම කතාවක්. සුපිරි වෙළඳසැල් මිනිසුන්ගෙන් පිරී ඉතිරි මොරගාහේනේ බුද්ධි කලියන්. මෙරටින් COVID-19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග ජනතාව විශාල වශයෙන් සුපිරි වෙළඳසැල් හා ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොස් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරය දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දක්නට ලැබුණා. මේ ආකාරයට ගත්ත පිරිස් විවිධ ප්‍රදේශවලින් පැමිණීමත් සමගින් දැඩි රථවාහන තදබදයක් ද ඇති වුණා කියලා මේකේ දාලා තියෙනවා. අන්න එතන තමයි ගැටලුකාරී තත්ත්වය බවට පත් වෙන්නේ. අනවශ්‍ය කලබලයක් මතු කරන්නට ගියොත් ඊට පස්සේ නිකන් හිඟයක් ගැන කතන්දරයක් එනවා. එතකොට අනිත් අය අපි අනිත් අය ගැනත් හිතන්නට ඕනි. ගිහිල්ලා මේ විදියට යමක්කමක් යාමින් තියන අය වැඩි වශයෙන් අනවශ්‍ය විදියට ගබඩා කරගන්නට ගත්තට පස්සේ එදා වේල හොයාගෙන ජීවත් වෙන අය, එදා වේල පිරිමා ගන්න අය, ඒ කියන්නේ දින දෛනික වැටපොට වැඩ කරන අය, ඒගොල්ලෝ කොහොමද ගබඩා කරගන්නේ? ඊට පස්සේ ඒගොල්ලන්ට ගන්න දෙයක් නැති වෙන තත්ත්වයට ගියොත් අන්න ඒවත් අපි හිතන්නට ඕනේ නේද? ඒකයි කියන්නේ සූදානම හොඳයි, අනවශ්‍ය කලබලය තමයි ගැටලු ඇති කරන්න කියලා. ඒ අතරේ අද දානුව කතාවක් හමුදාපතිගේ රුව සහිතව අද පත්තරේ ප්‍රධාන පිටුව පොඩ්ඩක් වාර්තාව බලන්න. අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ. වෙළඳසැල්වලින් විශාල ලෙස භාණ්ඩ රැස් කිරීම අනවශ්‍යයි. හමුදාපතිගේ රුව සහිතව වාර්තා කළ තියෙන ආකාරය තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නිරෝධායන කටයුත්ත පිළිබඳව ඔහු කළ ප්‍රකාශයත් මම අද ඔගොල්ලොත් එක්ක කතා කරගන්නට සූදානම් වෙනවා. එනිසා අපි මේ පිළිබඳව ඉතා හොඳ අවධානයෙන් අවදියෙන් එමු. මොකද දන්නවද? සමාජ මාධ්‍ය හරිහැටි භාවිතා කරමු. අනිත් අයට සෙතක් වෙන්නට භාවිතා කරමු. අනිත් අයව කලබල කරලා ප්‍රශ්න ඇති කරලා කොහෙන්වත් ඇහෙන එකක් කොහෙන්වත් දකින එකක් ෂෙයා කරලා ඒක ගැටලුකාරී තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියන්න එපා. හොඳේ මේ වගේ වෙලාවක ජාතික වගකීමක් කොට මේ කටයුත්ත සලකා කටයුතු කිරීම රටක ජාතික වගකීමක්. මොකද මම ඒක කියන්නේ අද ලංකාදීපයේ මේන්න දානවා. මාධ්‍ය ජාල වැරදි ප්‍රචාරවලට රැවටෙන්න එපා. පොලිසිය ජනතාවගෙන් ඉල්ලන්නේ. ඉන්දිකා රාමනායකයි ලියන් කොරෝනා වෛරසය ආසාදිනී වූ පුද්ගලයන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති බවට සමාජජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරුවලට නොරවටන ලෙසට පොලිස් මූලස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසය ආසාදිනී වූ එක් පුද්ගලයෙකු IDH චුනරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ පවුලේ කිසිදු සමාජිකයෙකුට වෛරසය ආසාදිනී වූ බවට මෙතෙක් තොරතුරු අනාවරණය නොමැති වී බවත් පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. මං ඒ ගැන වැඩි කතා කරන්න දැක්කනේ ඊයේ පාසලක ඇති වුණු කලබලකාරී තත්ත්වය. මේ ආසාදිනේ වුණු ගයිඩ්ගේ පුතාට මේක හැදිලා සමහරු කියනවා අන්න එයාට පොසිටිව්, එයාට ආසාදිනේ වෙලා. එහෙම කියන්න ගන්න කොහෙන් තියෙන තොරතුරුද? තහවුරු කරගන්න කොහෙන්ද? කවුරු හරි කියන පළියට කියන්න ගිහලා ප්‍රචාරය කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්න කොයිතරම්නම් මතුවෙන්න පුළුවන්කම තියෙනවද? එතකොට සමහර වෙලාවට ඇම්බියුලන්ස් එකක් යනවා දැක්කම කියන්න ගන්නවා අන්න කොරෝනා රෝගියෙක් කියලා. කවුද දන්නේ ඒ යන්නේ කොරෝනා රෝගියෙක්ද නැද්ද කියලා? ඒ හින්දා මේක වගකීමක් ලෙස සලකලා කටයුතු කර ඕනි. යමක් කියනවා නම් ඒක තහවුරු කර ගන්න ඕනි. කියන්නම් වාලේ කියන්නේ නැතුව, දකින්නම් වාලේ ෂෙයා කරන්නේ නැතුව අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ඕනි. ඒ අවබෝධයෙන් කටයුතු කරන සෑහෙන පිරිවරක් ඉන්නවා. හැබැයි යම් යම් අයගේ ගැටලුකාරී තත්ත්වය නිසා අවබෝධයෙන් කටයුතු කරන අයත් ප්‍රශ්නාර්ථයකට මතු වෙනවා. එහෙනම් මේ පිළිබඳව අපි තාම වගකීමෙන් කටයුතු කරමු. ඒකයි මම මේ ගෞරවයෙන් අවධාරණය කරන්නේ. අසත්‍ය කතාවලට නොරවටෙන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජයසිංහ කියන්නේ ආරිරත්න රණබාහුලිය
කොරෝනා වෛරසයට ගොදුරුව රෝගී වන තැනැත්තන් පිළිබඳ තොරතුරු ජනතාවට ලබා දීමට කටයුතු කරන බැවින් අසත්‍ය කටකතා සහ බොරු ප්‍රචාරවලට නොරවටන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ සියලු ජනතාවගෙන් ඊයේ ඉල්ලීමක් කළා කියලා පත්තරේ විස්තරේ වැඩිදුරටත් දාලා තියෙන විදිහයි මේ. අන්න ඒකත් අපි බලධාරීන්ට මතක් කරනවා අනිල් ජයසිංහ මේ කියපු කතාව ඉතාම වැදගත්. මොකද්ද කියන්නේ මේ කොරෝනා වෛරසයට ගොදුරුවන රෝගී තැනැත්තන් පිළිබඳ තොරතුරු ජනතාවට ලබා දීමට කටයුතු කරනවා. අනේ විශ්වසනීයත්වය දෙන්න. ඒ කියන්නේ ආසාදිනය වෙලා ඉන්නවා නම් ඔව් මෙයාට ආසාදිනය වෙලා. මෙච්චර ගාණක් ආසාදිනය වෙලා. ඒක ජනතාවට දෙනවා කියන විශ්වසනීයත්වය දෙන්න. ඒ විශ්වසනීයත්වය තහවුරු කරන්න. එතකොට ඒක තහවුරු කරගත්තට පස්සේ ජනතාව අනවශ්‍ය කලබල වලින් අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වැළකී සිටින්න. ඒක ඉතාම වටිනවා. ඒ කාරණා දෙපැත්තම ඒක වටිනවා එක මතක් කිරීම. එතකොට දැන් නිරෝධායන කටයුතු වලට ආරක්ෂකාංශ විශේෂයෙන් යුද හමුදාව ඇතුළු ආරක්ෂකාංශ සෑහෙන මහන්සියක් දරනවා. පට පටගාල ඔවුන් ඒ සඳහා අවශ්‍ය වන ස්ථාන සූදානම් කරනවා. වැඩි වෙලාවක් තිබුණේ නැහැ. දවසක් දෙකක් ඇතුළත ඒ කටයුත්ත සිදු කරද්දි ඔවුන් පිළිබඳව යම් යම් කාරණා යනවා. ඒකට හමුදාපතිවරයා උත්තර දුන්නා. නිරෝධායන කටයුතු උපරිම මානුෂික මට්ටමින් කරනවා. යුද හමුදාපති කියන්නේ ඉන්දිකා රාමනායකයි ලියයි. කුරිරු ත්‍රස්තවාදයට එරෙහි සටනේදී අවතැන් වූ ජනතාවට පවා හැකි උපරිමයෙන් මානුෂීව සැලකූ බවත් ප්ලාස්ටික් බෝතල් කපා ඒවායේ ආහාර පාන ලබා දෙන ක්‍රමයක් හමුදාව තුළ නොමැති බවත් වැඩබලන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිරන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරා කියලා දාලා තියෙනවා. ප්ලාස්ටික් බෝතල් කපා කිරිකෝපි දුන් කතාවත් බොරුවක්. එතකොට ඒ හින්දා මේ වෙලාවේ පොඩ්ඩක් ඒ වගේ ප්‍රචාරවලට ප්‍රචාර යවන්න නැතුව වැඩ කටයුතු කරන්න. මා දැක්කා සමාජ මාධ්‍යයේදී පොළොන්නරුවේ කන්දකඩු නේද ඒ ප්‍රත්‍යේ අර්ථීර නිරෝධායන මධ්‍යස්ථානයේ අය දාලා තිබුණා එක වීඩියෝ එකක්. මෙන්න අපට හොඳින් සලකනවා හමුදාව ආරක්ෂකාංශ මේ විදිහට කටයුතු කරනවා කියලා අන්නේ සැබෑ තත්ත්වය පෙන්නුම් කරන්න. ඒ වගේම යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා නම් ඒවා වළක්වා ගන්නටත් මේ ආරක්ෂකාංශවල අවධානය යොමු කරන්න කියලා අපි ඒ පැත්තටත් පොඩ්ඩක් මොහොතකට මතක් කරලා ඉන්නවා. ඡන්දේ. ඡන්දේ ගැනත් කතා වෙනවා කොරෝනා එක්ක. එතකොට අපි දැක්කා සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළා තිබුණා කොරෝනාත් එක්ක ඡන්දේ කල් දාන්න එපයි කියලා. එතකොට ඡන්දේ කල් දාන්න උවමනාව තියෙන්නේ කාටද? මොකද മന്ത്രി සේමසිංහ කියනවා ඡන්දේ කල් දාන්නේ නේ ජාන්ත සමරකෝන් ලියන්. මහා මැතිවරණයේ කොරෝනා වසංගතය හේතුවෙන් කිසියෙත් කල් නොදමන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රේහාන් සේමසිංහ ඊයේ සඳහන් කිරීමක් කරනවා. පසුගිය යහපාලන රජය මෙන් දිගින් දිගටම මැතිවරණ කල් දැමීමේ ප්‍රතිපත්තියක් ගෝඨාභය රාජපක්ෂගේ රජයට නැතයිද? එදා පළාත් පාලන මැතිවරණයේ කල් දැමූ ආකාරයට පළාත් සභා මැතිවරණයේ අදටත් නැතයිද? ඔහු සඳහන් කරනවා. ඔහු එහෙම කියනවා. සජිත් කල් දාන්න එපා කියනවා. ශ්‍රේයන් සේමසිංහලා කියනවා ආණ්ඩුවට ඕනේ නැහැ. ගියා යහපාලන ආණ්ඩුව වගේ මතකනේ ඒගොල්ලෝ කල් දාපු හැටි පළාත් පාලන මැතිවරණයේ පළාත් සභාව අදටත් නැහැ කියලා. එතකොට කාටද කල් දාන්න ඕනලා තියෙන්නේ? බලන් ගියාම ඕනි කමක් නැහැ වගේ. ඒ අතරේ ජයිප කියනවා මෙන්න මෙහෙම කතාවක්. කොරෝනා මඩින්න ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි. අනුරාධා හේරත් ලියයි. ජාතික අවශ්‍යතාවක්සේ සලකා ආණ්ඩුව වහාම කොරෝනා තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් පක්ෂ පාට බේද නොසලකා සියලු දෙනා ඊට සහභාගී වූ බවත් ජනතා විමුක්ති පෙරමුණ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අන්නේ ඒ කතාවේ තියෙන දේ ප්‍රායෝගිකව හැම දේශපාලඥයෙම මේක හැම පාර්ශ්වයක්ම කියනවා එහෙම. හැබැයි ඒකේ ප්‍රායෝගිකත්වයේ තමයි ප්‍රශ්න තියෙන්නේ. පක්ෂපාත ભેදයකින් තොරව එක්වීම අවශ්‍යයි. මේ වෙලාවේ මැතිවරණ ඉලක්ක කරගෙන ආණ්ඩුව හෝ වේවා විපක්ෂය හෝ වේවා කොරෝනා ගැන කතා කරන්න ගියොත් මැතිවරණ ඉලක්ක කරගෙන ඕක ප්‍රශ්නයක්. මේක ජාතික අවශ්‍යතාවක් විදිහට පක්ෂපාත ભેදයකින් තොරව කතා කිරීම අවශ්‍යයි. අගමැතිගේ කතාව මම උපුටා ගන්නවා අද දින මින පත්තරේ. මේ තියෙන කොරෝනා වැළැක්වීමට සෑම පියවරක්ම ගන්නවා කියලා අගමැති කියපු කතාව ධනුෂ්ක ගොඩකුඹුර අද දින මින පත්තරේට දාලා තියෙනවා. ජනපති ජනතාවගෙන් කරපු ඉල්ලීම අද තියෙන්නේ දිව ඉන පත්තරේ. ජාතික වගකීමක් සේ සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට රජයේ වැඩපිළිවෙලට සහාය වන්න ජනපති ජනතාවගෙන් ඉල්ලයි ලසිත දුමින්දයි වාර්තාව අරන් එන්නේ. හොඳයි, දැන් මේකෙන් වැළකෙන්නට අපි මේ පිළිබඳව අවබෝධවත් වෙන්නට ඕනි. ඒ පිළිබඳවයි කතාව දැන් ඕගලන්ට ගේන්න සූදානම් වෙන්නේ. කොරෝනා COVID-19 රෝග ලක්ෂණ ඇතනම් අද මවුබිම් පත්තරේ කතාව දාන්නේ නිවසේම රැඳී සිටින්න ජනාකීර්ණ කිසිදු ස්ථානයකට නොයා සිටීම සහ නිවසට අමුත්තන් පැමිණීම සීමා කිරීම, කිවිසුම් පිට කිරීමේදී ලේන්සුවක් භාවිතා කරන්න, එතකොට
වෛද්‍ය උපදෙස් ලබා ගන්න, දුරකථනයෙන් උපදෙස් ලබා ගන්න, අනෙක් අයගෙන් වෙන්ව සිටින්න, රෝග ලක්ෂණ තියෙනවා නම් හැකිනම් නිවසේ අනෙක් අයගෙන් වෙන්ව වෙනම කාමරයක රැඳී සිටින්න, නාන කාමර සහ වැසිකිලි පොදුවේ භාවිතා කරන්නේ නම් අනෙක් අය භාවිතා කළ පසුව භාවිතා කරන්න, ඔබගේ අපද්‍රව්‍ය වෙනම බැහැර කරන්න, ඔබ විසින් භාවිතා කොට බැහැර කරන අපද්‍රව්‍ය දෙවතාවක් මළුවල බහා බැහැර කරන්න, ඔබට අවශ්‍ය දෑ පිටතින් ඇනුම් කොට ලබා ගන්න, තනිව ජීවත් වෙන්නේ නම් නිවසෙන් බැහැරට නොගොස් අවශ්‍ය සියලුම දේ ඔන්ලයින් හෝ දුරකථන ඇමතුම් මගින් ගෙන්වා ගන්න, කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙකුගෙන් බෝ විය හැක්කේ උපරිම තවත් පුද්ගලයන් 4කට හෝ 5කට පමණක් නිසා හැකිතාක් තනිවම සිටීම රෝග ව්‍යාප්තිය පාලනයට උපකාරී වේ කියලා මේකේ දාලා තියෙනවා. ඒ රෝග ලක්ෂණ නැත්නම් විශේෂම වෛද්‍ය උපදෙස් ගන්න. දැන් එතකොට දාලා තියෙනවා ආසාදනයෙන් මිදීම සඳහා. කොරෝනා වෛරසයේ ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලේක විෂ්කම්භය මයික්‍රෝ 400ක් 500ක් පමණ වේ. මේ නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් කරා වෛරසයේ ශරීරයට ඇතුල්වීම වළක්වයි. වෛරසයේ ලෝහ මත්පිටක් මත වැටුණු විට ජීව කාලය පැය 12ක්. එබැවින් සබන් යොදා අත්සේදීම ප්‍රමාණවත්. වෛරසයේ රෙදි මත වැටුණු විට ජීව කාලය පැය 9කි. ඇඳුම් සේදීම හෝ පැය 2ක් හිරුට නිරාවරණය මගින් වෛරසය විනාශ කළ හැකි. වෛරසයේ අත්ලේ රැඳුණු විට ජීව කාලය මිනිත්තු 10කි. විෂබීජ හරණය සිදු කළ හැකි කියලා මේකේ දාලා තියෙනවා. වෛරසයේ සෙල්සියස් අංශක 26ත් 27ත් අතර උෂ්ණත්වයකට නිරාවරණය වුවොත් එහි ජීව කාලය අවසන් වෙනවා. හරි, මේ ගැන දැනුවත් වීමක් තප්පර කීපයකින් බලන්නටත් සූදානම් වෙනවා. ඒ අතරේ අර අධික රස්නයක් මේ දවස්වල තියෙනවා, ඒකෙන් පීඩාවට පත් වෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්ත, ඒ රස්නේ නිසාම මේ කොරෝනා වසංගතයේ මේ වෛරස් එක පැතිරියාම ඉතාම අවම මට්ටමක තියෙන ඒ පැත්තේ වාසිය තියෙනවා. අනිත් පැත්තෙන් අධික රස්නය, අධික දාහය, අධික තේට්ටුව පීඩාවට පත්වීම තියෙන අතරේ අනිත් පැත්තෙන් මේ රස්නත් එක්ක වෛරසයේ පැතිරියාමේ ඉඩකඩ ඉතාම අවම වෙලා තියෙනවා. අර සංචාරය කරනවා නම් තෝරා ගන්න කියපු රටවල් අතරේ ලංකාවේ නමත් කිව්වා. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. හැබැයි ඊට කලින් මේ දැනුවත් වීම බලලා ඉන්න දුරකථන අංකක් තියෙනවා, අවශ්‍ය නම් සටහන් කරගන්න. නිරන්තරයෙන් දෑත් පිරිසිදු කරගන්න. ඇස්, මුඛය සහ නාසය නිතර ස්පර්ශ කිරීමෙන් වළකින්න. කැස හෝ කිවිසුම් යන විට නාසය හා මුඛය ආවරණය කරගන්න. ජනාකීර්ණ ස්ථානයන්හි අනවශ්‍ය ලෙස රැඳී නොසිටින්න. උණ සහ කැස වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ගැටලු ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශය අමතන්න. 0711 0107 හෝ 0113 0710 73. දැනුවත් වෙන්නට ඇති ඒ අංක පිළිබඳව අවධානය තියාගෙන ඉන්න. අපි එතකොට රෝග ලක්ෂණ ඇත්නම් ආසාදනයෙන් මිදීම සඳහා කියන කතා අතරේ මෙන්න මේක ටිකක් කියවෙනවා අඩුයි. හරිද? ඒකත් පොඩ්ඩක් අපි අවධානයට ගමු. මොකද කොහෙන් කාගෙන් ආවත් අපි ගන්න දෙයක් මේක. ඒ කියන්නේ ගනුදෙනු කටයුතුවලදී මම මේ කියන්නේ මුදල් නෝට්ටුත් කොරෝනා වාහකයා. අද මෞබිම් පත්තරේ කතාව දාන්නේ මේ වන විට ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වී ඇති COVID-19 හෙවත් කොරෝනා වෛරසයේ මුදල් නෝට්ටු ස්පර්ශ කිරීම මගින්ද පැතිරයාමේ හැකියාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විදේශීය පුවත් වෙබ් අඩවියකට සඳහන් කර තිබෙනවා කියලයි වැඩිදුරටත් වාර්තා වෙදාලා තියෙන්නේ. මුදල් නෝට්ටුත් කොරෝනා වාහකයක්. අර ඉක්මනට එයා මෙහා වෙනකොට කවුරු ස්පර්ශ කළා එනවද දන්නේ. ඒ හින්දා අර මේ අපි ඉස්සෙල්ල කතා කළා වෛරසයේ අත්ලේ රැඳුනටම තියෙන මිනිත්තු 10ක කාලයක්, ඒ නිසා විෂබීජ හරණය කළ හැකියි කියලා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ අතරේ පුංචි දෙයක් කියන්නට ඕනි. ඒ තමයි නිරෝධායන කටයුත්තට කොරියාවේ ඉඳන්, ඉරානයේ ඉඳන්, ඉතාලියේ ඉඳන් එන ශ්‍රී ලාංකිකයන් ලක් කරනවා. ඒකම විදේශ රටවල් වල ඉඳන් එන විදේශීය ජාතිකයන් මේ දින 14ක නිරෝධායනයට ලක් වෙන්නේ නේ. ඒ ගැන ඇහුවම කියන්නේ ඔවුන්ව බලලා ස්කෑනර් යන්ත්‍රයෙන් ඇතුල් වෙලා තියෙනවද කියලා බලලා එවන්න කියලා. හැබැයි මේ ගැන දැඩි අවධානයක් තවදුරටත් යොමු කළොත් බලධාරීන් නරකද? ඒ ප්‍රශ්නේ මං අහනවා. ඒකට හේතුව අර ගයිඩ්ට හැදුනේ ආපු ඉතාලි ජාතිකයන්ගෙන් නම්, ඔවුන් එක්ක ගනුදෙනු කරපු අවස්ථාවේ නම්, ඒගොල්ලෝ එනකොට ඒගොල්ලන්ගේ තිබුණා නම් කොරෝනා හසු වෙලා තියෙනවද? අන්න ඒක ගැන පොඩ්ඩක් හිතන්න. ඒ පිළිබඳව විශේෂයෙන් හිතන්න අවස්ථාවක් කරගන්නට ඕනි. ඒ වෙනත් ජාතිකයන්ගෙන්, විදේශ ජාතිකයන්ගෙන් එන්නට තියෙන ප්‍රවණතාව, ඒගොල්ලෝ එනකොට ඒ මොහොතේ රෝග ලක්ෂණ පහළ නොවුනොත් පස්සේ ඇති වෙනවා නම් රටේ පැතිරන්න තියෙන ඩකඩ බලධාරීන් මේ ගැන තවදුරටත් හිතුවොත් හොඳයි නේද? ඒ ගැන තවත් පේවරකට ගියොත් අපි ඒක මතක් කරනවා. එතකොට අර
ගයිඩ්ගේ පුතාට හැදුනායි කියන කතාව මංකුවේක බොරු කියලා එකද අනිල් ජාසිංහ කියපු කතාව මෞබිම් පත්තරේ මෙහෙමත් දාලා තියෙනවා. මේ තියෙන්නේ ඊට අදාළ සටහන. කොරෝනා රෝගියාගේ පුතා ගැන කටකතා බොරු. ඒ හින්දා කටකතා පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත්. ඒ කියන්නේ බොරු කටකතා කියන එක අවබෝධ කර ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. සත්‍ය තොරතුරු තහවුරු කරගත්ත තොරතුරු පමණක් අනිත් අයට දැනුවත් කරන්න. එහෙම නැත්නම් මේක සත්‍ය තොරතුරක් නෙමෙයි මේ ගැන අපි හොයමු කියලා යෝජනා කරන්න නැත්නම් නිශ්චිතව කියන්න ගියොත් හරි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. කියන්නේ බොරුවක් නිශ්චිතව කියන්න ගියොත් නිශ්චිත වගේ කියන්න ගියොත් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මේ ඊට පස්සේ තවත් සටහනකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. පොඩ්ඩක් ඒක බලන්න. මේම කතාවක් අද දාලා තියෙන්නේ කොරෝනාවලින් බේරෙන්න අධික ලෙස මත්පැන් බීලා කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදී සැක්කරු හරවා යවයි සිරංජනී කුමාරි වාර්තාව ගේන්නේ. කොරෝනා රෝගයෙන් මිදීමට බව පවසමින් අධික ලෙස මත්පැන් පානය කර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණි පුද්ගලයෙකු අධිකරණය තුළට නොගෙන යලි හරවා යැවීමේ සිද්ධියක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු වුණා කියලා මේ කතා පුවත වාර්තා කළා තියෙන්නේ. ඔය දේ පිළිබඳව හොඳට හිතන්න. මොකද මං ඕක ඊයේ මතක් කළා. මට රට මතක නැහැ. එක රටක ඕක ආරංචිය ගිහිල්ලා ඉවර වෙලා කොරෝනායි කියලා ඒකට බයෙන් මත්පැන් අරගෙන 44 දිනක් මේ යාමේ කතා පුවතක් ඊයේ විදේශ වාර්තා අතරේ තිබුණා. කොරෝනා වලට බය වෙන්නේ. හැබැයි කොරෝනා පලාතක නැ බොනවා මේ විදියට බීලා මැරෙනවා. ඒ වෙනත් රටක කතාවක්. මේක ආප වෙලාවේ මම ඒකත් මතක් කරන්න අවස්ථාව කරගත්තා. ඊට පස්සේ අද දාන ඊළඟ කතාව උපුටා ගන්නේ අද පත්තරෙන්. COVID-19 මරණ පිළිබඳව වාර්තාව අද මෙහෙම දාලා තියෙනවා. ඉන්දියාවේ ප්‍රථම කොරෝනා මරණයේ වාර්තාවේ සෞදියේ සංචාරය කර පැමිණි කර්ණාටක වැසියෙක් ස්වයං නිරෝධායනයට ලක් නොවන ඉතාලියානුවන්ට වසර 21 සිරදඬුවමක් කියලා වැඩිදුරටත් දාලා තියෙන අවස්ථාවක් මේ අද දවසේ අපිට පත්තරෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ වන විට මියගේ සංඛ්‍යාව මෙතන දාලා තියෙන 4717ක් කියලා පත්තරේ මුද්‍රණයට යන අවස්ථාවන විට අලුත්ම තත්ත්වය 4720ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ එතනදී වැඩි වෙලා තියෙන සංඛ්‍යාව 3යි. ඒ කියන්නේ මරණ සංඛ්‍යාව අඩු වෙමින් යනවා. එතකොට ආසාදිතයන් සංඛ්‍යාවේ ගාන දැන් නිල වශයෙන් එන්නේ 128343ක් කිය. මේ කතා අතරේ විවිධ විරෝධතාත් එනවා නේ. අන්න එවැනි විරෝධතාවක් අද මා දැක්කා ලංකාදීප පත්තරේ දාලා තිනවා. පොඩ්ඩක් අපි මොහොතකට ඒක බලමු. නිරෝධායනයට පිරිස් ගේනවයි මඩකලපුවේ හර්තාලයක්. මඩකලපුවේ ජෞෆකාන් ලියන්. කොරෝනා වෛරසය දරුණු ලෙස පැතිරී ඇති රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයට සහ රෝහල්ට ගෙනීමට එරෙහිව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඊයේ හර්තාලයක් පැවැත්වුණා කියලා දාලා තිනවා චාරිත්‍රක අවස්ථාවත් එක්ක. දැන් මාර ප්‍රශ්නයක්. මේ අපේ රටේ ශ්‍රී ලාංකිකයන් එන්නේ ඒගොල්ලන්ව ගෙන්වා ගන්නට අපිට තියෙන වගකීමක්. ඒගොල්ලන්ට තමන්ගේ රටට එන්න අයිතියක් තියෙනවා. ආවම නිරෝධායන කටයුතු වලට බොහොම සංගමයෙන් ඉදිරිපත් වීමේ වගකීම ඒගොල්ලන්ටත් තියෙනවා. හැබැයි දැන් ඒගොල්ලොන්ව නිරෝධායනය කරන්න යන හැමතැනම විරෝධතා පවත්වන්නට ගත්තොත් කොහොමද අපි ඒගොල්ලන්ව නිරෝධායන කටයුත්තට යොමු කරන්නේ? කොහෙද එතකොට නිරෝධායනය කරන්නේ? මේ මඩකලපුවේ හර්තාලයත් එක්ක මටේ ප්‍රශ්නේ වතුනේ. එහෙම සමහරු විරෝධතා වලට යද්දී තවත් සමහරු ඉතාම ජාතික වගකීමක් කොට සලකා කටයුතු කරනවා. තමන්ගේ තියෙන දේ තමන්ට ව්‍යාපාරික කටයුතු කරන්න තියෙන දේ මේ සත්කාරයට ලබා දීලා නිරෝධායන මධ්‍යස්ථාන කරන්න ඉදිරිපත් වෙනවා. එහෙව් ව්‍යාපාරිකයෙක් පිළිබඳව ඊයේ කතාව ආවා. අද ලංකාදීපයේ ප්‍රධාන පිටුව මේ කතාව වාර්තා කරලා තියෙනවා. එතරින් එන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට කාමර 15ක නිවාඩු නිකේතනය ලබා දෙයි. හම්වැල්ලේ ව්‍යාපාරික ප්‍රියන්තගෙන් සත්ක්‍රියාවක් කියලා මොරගාහේනේ බුද්ධි කලේන. හම්වැල්ල ඉහළ හම්වැල්ල ප්‍රදේශයේ පිහිටි කාමර 15කින් යුත් තමාට අයත් නිවාඩු නිකේතනය විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීම සඳහා ලබා දී ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලු පහසුකම්ද සැලසීමට හම්වැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන දේශමාන්න ප්‍රියන්ත කැමැත්ත පළ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහන් කිරීමක් කරනවා. සල්ලි හම්බ කරගන්න තියෙන හෝටලේ දීලා තියෙනවා. ඊට අමතරව කෑම බීමත් දෙන්න ඔවු සූදානම් කියලා තියෙනවා. මේ වගේ වගකීම් සාගතව කටයුතු කිරීම තමයි මේ වෙලාවේ ඉතා අත්‍යවශ්‍ය වෙන්නේ. දැන් ව්‍යාපාරික ප්‍රියන්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ දැනුම් දීමකට අනුව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා සුදුස්තෑ යන්න පිළිබඳ ඊයේ ගොස් මූලික පරීක්ෂණ සිදු කළා. ඒක සුදුසු ස්ථානයක් කියලා හොයාගත්තා කියලා මේකේ දාන්නේ. එතකොට ප්‍රියන්ත කියලා තියෙනවා ශ්‍රී ලාංකිකයන් කියන්නේ හොඳින්
ආගන්තුක සත්කාර දන්නා පිරිසක් අපේම සහෝදරයන් තමන්ගේ මව්බිමට එනකොට අපි ආදරයෙන් ඔවුන් රැකබලා ගැනීම යුතුයයි සිතා මේ නිවාඩු නිකේතනයේ ඔවුන්ගේ නිරෝධායන කටයුතු සඳහා ලබා දීමටත් ඒ අයගේ ආහාර පාන ඇතුළු සියලු පහසුකම් ලබා දීමටත් තීරණය කළා. මධ්‍යස්ථානයක් දෙනවා, හෝටලෙත් දෙනවා, ආහාර පානක් දෙනවා. ජාතික වගකීමක්සේ සලකා යුතු කමිටු කරන්නට හැමෝම මේ වගේ පෙළ ගැහෙනවනම් නියමයි. හොඳයි, අපි සූදානම් ඉන්නෙමු අනවශ්‍ය කලබලයක් ඇති කර නොගෙන. විරාමයක් ගන්න. අරයා අරක අත්සන ගැහැව්වා. දන්නවද ඒ කවුද කියලා? අද ලංකාදීප පත්තරය ඇතුළු පත්තර කීපයක් එයා ඒක තියෙනවා, ඒක ගහනවා, ෆොටෝ එකක් දාලා තියෙනවා. හිටපු ජනපති මෛත්‍රී නාම යෝජනා අත්සන් කරමින් වෙන අවස්ථාව. මා මැතිවරණයට ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරඟ කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ කොළඹදී නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ අවස්ථාවයි ඔගලන්ට බලන්න පුළුවන්කම තියෙන්නේ. එයා එහෙමයි අත්සන තැබේ. පොළොන්නරුවේ කතාව නම් නිමක් වෙලා නැහැ. එයා එදා අගමැති මහින්දලා අත්සන් තබන තැන්ට ආවා. හැබැයි එදා එයා අත්සන් තිබ්බේ නැහැ. අත්සන් තිබ්බේ නැද්ද, නැත්නම් අත්සන් තියන්න එයාට අවස්ථාව ලැබුණේ නැද්ද දන්නේ නැහැ. කොහොම හරි කවුද දැන් එතකොට පොළොන්නරුව දිස්ත්‍රික් මේ කණ්ඩායමේ නායකයා? ඒ පැත්තේ බලමණ්ඩලයේ නම් රොෂාන් රණසිංහගේ නම යෝජනා කරන අවස්ථාව දක්නට ලැබුණා. එතකොට රොෂාන් රණසිංහ එතනට එදා නාම යෝජනා අත්සන් කරපු තැනට ආරාධනා නොකිරීම පිළිබඳව කණගාටුව පළ කරන්න පටන් ගත්තා. දැන් මේක නිමක් නෑ තාම ඒ පැත්තේ කතාව. ඒ අතරේ වෙල්ගම හිමින් ඇවිල්ලා කොහෙටද තට්ටු කරලා තියෙන්නේ? තට්ටු කරපු තැන මෙන්න ෆොටෝ එකක්ම ගහලා දාලා තියෙනවා. කුමාර වෙල්ගම සමගි ජනබලවේගයට සමගි ජනබලවේගයේ සලකුණ ජනගත කිරීමේ උත්සවයේ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්තුණා. එහිදී නව ලංකා නිදහස් පක්ෂයේ සමගි ජනබලවේගයේ සමග සන්ධානගත වීමද සිදු වූ අතර නව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෙල්ගම සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහයෝගිතා ගිවිසුම හුමාරු කර ගන්න ආකාරයේ ලයිරු හර්ෂණ මේ ෆොටෝ එකක් ගහලා දාලා තියෙන්නේ. ඇවිල්ලා තට්ටු කරපු තැන දැන් තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. කොහෙටද වෙල්ගම ඇවිල්ලා තට්ටු කළේ කියලා. වෙල්ගම විතරක් නෙවෙයිලු, තවත් එක්කෙනෙක් තට්ටු කළාලු. අපි දන්නේ ඒක දාලා තියෙන දිනමින පත්තරේ. චන්ද්‍රිකා වෙල්ගම සමගි ජනබලවේගයට ශ්‍රීවන්ති ප්‍රනාන්දුලියන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ එම පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෙල්ගම සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ සමග ඊයේ සන්ධානගත වුණා කියලයි මේකේ දාලා තියෙන්නේ. ඊයේ රාත්‍රියේ පැවති සමගි ජනබලවේගයේ සමග ගිවිසුම අත්සන් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ කුමාර වෙල්ගම මෙසේ සන්ධානගත වුණා කියලා මේ පත්තරේ දාලා තියෙනවා. දෙනමින දාන්න. එතකොට දෙන්නම තට්ටු කරලා තියෙන්නේ කොතනටද? කතාවට අනුව නම් තට්ටු කරපු දැන ඕගලන්ට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකම අද මව්බිම් පත්තරේ දාලා තියෙනවා. තවත් කතාවක්. විජිතමුනි සොයිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දොට්ට ශ්‍රීරාම් රණසිංහලයන්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමේදී මේක ඇති වුණා කියලා තමයි, නැත්තම් සාකච්ඡාව සහ තීන්දුව ගත්ත කියලා තමයි පත්තරේ වාර්තාවේ වැඩිදුරටත් දාලා තියෙන ආකාරය බලන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි ඉතින් මේක අලුත් කතා පුවතක්ද? දැන්ද දොට්ට දාන්න තිබුණේ? එයා UNP එකට එකතු වෙලා දැන් කොයි කල්ද? ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටු චන්ද ගිවිසුමක් එයි කියලා ශ්‍රීරාන් රණසිංහ ලියන සටහනත් අපි මව්බිමින් ගන්නු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ අතර මැතිවරණ ගිවිසුමක් අත්සන් කිරීමට ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවනේ තීරණය කළා තියෙන පොහොට්ටුව පැත්තේ මේ තීන්දුවට කොයි විදිය ප්‍රතිචාරයක් දක්වයිද අපි බලාගනිමු. ඒ පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කතන්දරය, එක පැත්තකින් මේ දෙකල්ල අතර කතන්දරය උකුස්සත් එක්ක මේ විදියට පියාඹල යද්දි, තටු ගහලා යද්දි අර පැත්තෙන් UNP දෙපැත්ත කතාව තාම නිමක් නොමැතිව යනු, නාම යෝජනා භාරදීම ආරම්භ වෙලා තියෙද්දි මේගොල්ලෝ මොකද කරන්න කියලා මේගොල්ලෝ තාම දන්නේ නැහැ. මරුණත් අපි අලියට යුගයේ අවසන් ශ්‍රීරාන් රණසිංහ එළියන්. ඒ පිළිබඳව කතාව අපි උපුටා ගන්නවා මව්බිම් පත්තරෙන්. මේක මෙහෙමයි සටහන දාලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නැමැති ඓතිහාසික දේශපාලන පක්ෂයේ මේ වන විට දෙකඩ වී තිබුණද සමගි ජනබලවේගයට 95%කට වැඩි පිරිසක් ඒකරාශී වී සිටින බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න කිව්වා කියලා දාලා තියෙනවා.
දැන් සමහරු සමහරලාට කකුල දෙපැත්තේ තියාගෙන ඉන්නා වගේ පේන්න තිබ්බා. අපි දැක්කා රාජිතත් රනිල්ගේ පැත්තේ කටයුතු වලට කතා කරන්න යනවා, සජිත්ගේ පැත්තේ කටයුතු වලට කතා කරන්න හදනවා. හැබැයි දැන් කොහෙටද තට්ටු වෙලා තියෙන්නේ? මරුණත් අපි අලියට යුගයේ අවසන් කියලා කියලා තියෙනවා. ඒ වගේම රනිල් ළඟ හිටපු තවත් සෙට් එකක් සජිත් ළඟට ආවයි කියන කතන්දරය සජිත්ගේ පැත්තේ ආයි කිව්වා. එතකොට අරයා කිරියල් සජිත් ළඟට ගිහිල්ලා ඉවිල්ලා කියනවානේ කකුලෙන් අදිනවා සජිත්ගේ කියලා. ආ එතකොට රනිල් ළඟ හිටියේ කවුද? ඔබද? එහෙම ප්‍රශ්න මතුවෙන්න ගත්තා. ඒ අතරේ රනිල් කියපු කතාවක් අද දාලා තියෙනවා තවත් පත්තරයක. දිනමිනි මැතිවරණයට සූදානම් වනු රනිල් දිස්ත්‍රික් නායකයන්ට කියයි කියලායි මේ සටහනේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඒකත් ඉදිරිපත් කරමු. මහා මැතිවරණය ඉලක්ක කර ගනිමින් පක්ෂ බලමණ්ඩල අනුබද්ධිත සංවිධානය ඇතුළු පක්ෂ යාන්ත්‍රණය වහාම සූදානම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එජාප සංවිධායකවරුන්ට සහ මහජන නියෝජිතයන්ට පෙරේදා උපදෙස් දුන්නා කියලා දාන්න. පේන විදියට දැන් නම් UNPA දෙකට වෙලා දෙපැත්තකින් එනවා, අලියා සහ දුරකථනය දෙපැත්තකින් එනවා කියලා පේන්න තියෙන්නේ. හැබැයි අපිට තාම නිශ්චිතව ඒක කියන්න බෑ නාම යෝජනා දීලා අවසන් කරන තුරු. දැන් උවිදුකෝ බෙනින්න උවිදු උවිදු විජේවීර රෝහණ විජේවීරගේ පුත්‍රයා පෞගේ දවස්වල කතාවට ලක් වුණා පොහොට්ටුවෙන් ඉල්ලනවා කියලා. ගම්පහ නාම යෝජනා ගන්න ගියාම ගැටලුකාරී තත්ත්වයක් ගැන මාධ්‍ය වාර්තා පළ කරා. ඊට පස්සේ යාට කොළඹින් එනවා වගේ කතාවක් තිබුණා. ඒ අතර යා රුසියාවට ගියා කියලා කියවුණා. දැන් අද දානවා සටහනක් පත්තරවල මෙහෙමයි ඒ පිළිබඳව කතාව. උවිදු පොහොට්ටුවෙන් ධනුෂ්ක ගොඩකුඹුරයි ලියන ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිදු විජේවීර නිශ්චිතවම ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණින් මහමැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත වෙලා තියෙනවා කියලා වැඩිදුර වාර්තාවේ දාලා තියෙන ආකාරය තමයි අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේක දාලා නැහැ මම. මේ බැලුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වනු ඇතැයි පොදු ජන පෙරමුණු ආරංචි මාර්ග කියනවා. ඒ වුණොත් උවිදු කොළඹට. හරි, අපි යන්නේ වෙනම කතාවක් ඕගලන්ට දැන් කියන්නටයි. නවකවාදයට තෙත තියන්න ස්වාධීන ශිෂ්‍ය එකමුතුවෙන් සැලස්මක් ශිවන්ති ප්‍රනාන්දුලියන්. සිසුන් මව්පියන් අනධ්‍යයන කාර්යමණ්ඩල හා එක්ව නවකවාද විශ්වවිද්‍යාලවලින් තුරන් කිරීමේ වැඩිපුරක් සැකසීමට නවකවාද විරෝධී ස්වාධීන ශිෂ්‍ය එකමුතුව සැලසුම් කර තිබෙනවා. රටම පෙළ ගැහැල ඉන්නවා අන්නේ තැනට. නවකවාදය කියලා අමානුෂික වදහිංසනයට ලක් කරන්න මේ අසාමාන්‍ය මේ අර්බුදකාරී සිත් පහළ වෙන කීප දෙනෙක් කරුණම අනිත් මුළුමහත් රටම අතිබහුතර ශිෂ්‍ය ප්‍රජාවම නවකවාදය තුරන් කළ යුතුයි කියන තැනට ළඟාවමින් පවතිනවා. මේ වෙලාවේ ඒ කටයුත්තට යන්නට ඕනි. නැත්තම් සමහරු ඊට පස්සෙත් කියන්න ගනි ටයරයක් මේ කොහෙන්ද ඉඳලා ඇවිල්ලා ඉබේ වැදිලා කියලා. ඒ වගේ කතා කියන්න ගනි නැත්තම් ඉස්සරහටත්. ඒ හින්දා නවකවාදය පිළිබඳව සෑහෙන හිතන්න ඕනි වෙලාව මේ වෙලාවයි. අද දානවා කතාවක් අර හිස මතට ටයරයක් පෙරලීමේ සිද්ධිය පිළිබඳව. ඒක දානකොට අත්දැංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරපු සෙට් එක වාර්තා කරන නම් ටික පොඩ්ඩක් බලන්නකො. මේමයි ඒ සටහන දාලා තියෙන්නේ. සරසවි සිසුවෙක්ගේ හිස මතට ටයරයක් පෙරලීම. සෝජු, බලයා, සිදුරා, රුන්ඩි, යුනිකෝ, කිතුලා, රිමාන්, කුමුදු පුල්ෂාන්ත ලියන වාර්තාවේ මම මේ බැලුවේ නම් ටික කොහොමද ලියලා තියෙන්නේ කියලා. ඔහු හඳුන්වන අනවර්ථ නාමයන් වෙන්නේ නැති. යම් හේතුවක් කොටගෙන මේ සරසවි සිසුවාගේ ජීවිතයට ගැටලුකාරී තත්ත්වයක් ඇතිවන විදිහට කවුරු හරි කටයුතු කරලා තියෙනවා නම් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න. තවත් ඇතුල් පිටු වාර්තාවලට යන්න ඕනේ, විරාමයක් අරන් ඉන්න. මාර පෑවිල්ල මේක කොච්චර බලපානවද? ගොඩක් දේවල් වලට බලපානවා, විදුලියට බලපානවා, ජල පරිභෝජනයට බලපානවා. මේක ඉතාම සැලසුම් සහගත වෙන්න ඕනි වෙලාවක්, කල්පනාකරණය කරගන්න ඕනි වෙලාවක්. තව සති දෙකක් පෑවොත් ජලවිදුලිය නෑ. ශ්‍රීරාන් රණසිංහ අද මාවුබිමට දාලා තියෙන්නේ එහෙම කතාපුවතක්. අද මාවුබිම පත්තරේ වේලි කාලගුණ තත්ත්වය තවත් සති 3-4ක් පැවතුනෝ ජලවිදුලි උත්පාදනය මුළුමනින්ම නතර වනු ඇතැයි විදුලි බලහා බලශක්ති ඇමති මහින්ද අමරවීර කරපු සදාන් කිරීමක්. ජලවිදුලිය පිළිබඳවයි මේ කතා කරන්නේ, අනිකුත් විකල්ප පිළිබඳව නෙමෙයි. තව සති 3-4ක් වැස්සොත් එවැනි තැනකට යන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ආණ්ඩුව මේ පිළිබඳව සැලසුම් සාගතව කටයුතු කරන්න. දැන් තියාම අනාගතයේ මෙවැනි තත්ත්වයකට ආවොත් අපි කොහොමද පායනක කවුද කියන්න දන්නේ කවද වහේද කියලා. හැබැයි අපි විකල්ප වලට ගිහින් ඉන්න ඕනේ. ගෙවිගිය අවුරුදු ගණනාව මුළුල්ලේම
විකල්පවලට ගිහිල්ලා තිබුණු නැති එකේ ගැටලු යලි ඇති නොවන්න අපි කටයුතු කරමු. ඊළඟට අපි අරක ගැන කතා කරමු. කොරෝනාසේ ඒකාමතක වෙන දෙන්නත් නරකයි. ඉන්ධන මිල සූත්‍රය ගැලපෙන්නේ නැහැ. මිල සූත්‍රය අනුව කටයුතු කළා නම් ඩීසල් රුපියල් 12කින් ඉහළ යනවා. අමරවීර කියපු කතාවක් ඉන්දික හේවා විතරන ලියයි. ඉන්ධන සඳහා පසුගිය ආණ්ඩුව හඳුන්වා දුන් මිල සූත්‍රය රටට නොගැලපෙන බවත් මිල සූත්‍රයට අනුව කටයුතු කළේ නම් පසුගිය සමයේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ යන බවත් ඇමතිවරයා කිව්වා කියලා මේකේ දාන. අපි මේ ආණ්ඩුවට ආයතයක් මතක් කරන්න ඕනි. ආයතයක් මතක් කරන්න ඕනි. පහුගිය ආණ්ඩුව කටයුතු කරපු ආකාරය ගැටලුකාරී තත්වයකට පත්වෙච්ච නිසායි ජනවරමක් දීලා ආණ්ඩු මාරු කරන්නට ජනතාව පියවර ගත්තේ. ඒ මිල සූත්‍ර ගැන කතා අමතක කරන්න, ඒවා පැත්තකට දාන්න. ලෝක වෙළඳපොලේ අන් කවරදාටත් වඩා මිල ගණන් පහළ වැටුණා දැන් දින කීපයකට පෙරාතුව. මෙහෙම මිල ගණන් පහළ වැටීමක් වෙලා තියෙන්නේ කලින් දශක 3කට පෙරාතුව. ඒ අනුව කොහොම දෙන්න පුළුවන්කම තියෙනවද? දැන් එදාට වඩා යම් වැඩිවීමක් වෙන්න පුළුවන්. හැබැයි මිල ගණන් අඩු කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ආණ්ඩුව තාම ඒක ඇහුන්නෑ වගේ ඉන්නවා. මේ ඉන්ධන වාසිය නැත්තම් අඩුවීමේ වාසිය ජනතාවට ලබා දීම අත්‍යවශ්‍යයි කියන එක අපි අදත් මතක් කරමු. හරි, ඊළඟ සටහන් වලට යමු. මතකද ඔයගලන්ට අර අධ්‍යාපන චාරිකාවේදී හාලියල විද්‍යාල විද්‍යා විදුහලේ සිසුන් 4 දෙනෙක් දියගී ඉලීමේ ගියා. ඒකේ වැඩිදුර කතාවක් අද ලංකාදීපේ වාර්තා කරනවා. විදුහල්පති විශ්‍රාමයවයි නියෝජ්‍ය විදුහල්පති අතුළු ගුරුවරුන් 4 දෙනෙක්ගේ වැඩතානම් ලුණුගල ප්‍රසන්න සහ බදුල්ලේ පාලිතයි ලියන්. දරුවන් සම්බන්ධයෙන් මෙහෙම චාරිකාවකට ගියාම වගකීතු අය, ඒ කවුද කියලා ඔයගොල්ලෝ දන්නව මං කවුද කියලා වචනේ පාවිච්චි කරන්නේ නැහැ. කොච්චර වගකීමෙන් කටයුතු කරන්න ඕනද? අතිබහුතර එහෙම කටයුතු කරද්දි මේ වගේ වාවම දුක හිතෙනවා. හරි, දේශපාලන ධාරාව පැත්තට ආයේ යන්න ඕනි. හරි ලස්සන කතාවක් කියනවා බැසිල් රාජපක්ෂි. ඒක මං උපුටා ගන්නවා අද ලංකාදීපෙන්. මොකක්ද දන්නවද ඔහු කියන කතාව? ඕනෑම කෙනෙකුට සමාව දිය හැකිවත් අතීතය අමතක කරන්න බෑ. නාලක සංජීව ඇතුළු පිරිසක් ලියන්නේ. එතකොට මේ මිනුවන්ගොඩද කියන්නේ ප්‍රසන්න රණතුංගත් ඉන්න ඕන්න. අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් ගානේ ඇවිද්දවනවා කී උදවියත් දැන් මගේ පස්සේ. ප්‍රසන්නට හිනාවකුත් යන්නේ නැති එහෙම කියනකොට අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් ගානේ ඇවිද්දවනවා කී උදවියත් දැන් තමන්ගේ පස්සේ කියලායි බැසිල් කියන්නේ. අරක අරයට වදිනවත් දන්නේ. ඕනෑම කෙනෙකුට සමාව දිය හැකිවත් අතීතය අමතක කරන්න බෑ. අරයා කවුද කියලා මං ආයෙ කියන්නේ. ආයෙ කියන්න ඕනේ නැණි. ඒ අතරේ අතුරුලියේ රතනහාමුදුරන් වහන්සේ ඊයේ මාධ්‍ය හමුවක අදහස් පළ කරන්න ගත්තා. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුණා. මම උපුටා ගන්නවා අද දිවයින පත්තරේ මේ සටහන. මහින්ද දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් ගෝඨාභයට පොහට්ටුව බාර දිය යුතුයි. අතුරුලියේ රතනහාමුදුරුව කියන්නේ. ශ්‍රීමන්ත රත්නසේකර ලියන්නේ. රජයට එරෙහිව විශාල ජනමතයක් හදනෝ. පුළුවන් නම් මුහුණ දෙන්න. සෞදි සමාගම් වලට අක්කර 1200ක් දුන් ක්‍රමවේදයේ නීති විරෝධී බදුදීන්ට දුන් ඉඩම් ආපසු රජයට පවරා ගත යුතුයි. බේබිලා ජනාධිපති කරන්න හිතන් ඉන්න අයට රත්නහිමි තර්ජනයක් වගේ පේනවා ඇති. එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොට්ටුවේ ඉන්නේ දාසයෝ කියලා උන්වහන්සේ සඳහන් කළා. එක වරම උන්වහන්සේව මතුවෙන්න ගත්ත විදිහ තමයි ඒ. උන්වහන්සේ මාධ්‍යාමයේ එහෙම සඳහන් කරද්දී මාධ්‍යවේදී කහනවා ගැටලුකාරී තත්ත්වයක් පැනලා ගිලා තියෙන්නේ. ඒකට හේතුව භික්ෂුන් වහන්සේලාට ඡන්දායතිය ලබා නොදීම පිළිබඳවද කියන කතන්දරයකුත් ඇහුවා මේ අතරේ මාධ්‍යවේදී. ඒකටත් උත්තරයක් දුන්නා. හොඳයි, අපි වෙලාවත් එක්ක ඊළඟ කතාවට යනවා. අද මෞබිම් පත්තරයේ තියෙනවා අපේ සටන කාටුන් නැසින් කියන ගම්මන්පිලගේ කෘතිය එලි දක්වපු අවස්ථාවේ අගමැති මහින්ද කරපු ප්‍රකාශයක්. විශ්‍රාම යාමට නොදී යලි මාව දේශපාලනයට රැගෙන ඒමට උදේ දායක වුණා. දෙවැනි පරාව අපාරාවම ආයෙ යවන්න ලේසි වෙන්නේ නැහැ කියලත් ඔහු කරපු ප්‍රකාශයේ මේ තියෙන්නේ. එතකොට එහෙදී තවත් කට්ටිය කර ප්‍රකාශත් එක්කම ක්‍රිෂාන් පතිරත් වාර්තාව අරන් ඇවිල්ලා තියෙනවා. එහෙමයි ඒ ප්‍රකාශය. හරි, දැන් අපි යනවා UNP පැත්තේ දෙපැත්තට. UNP පැත්තේ දෙපැත්තට මේ ඊයේ දවසේදී ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රකාශයක්. ඉක්මන් ගමන් කෙටි කාලීනයි. ජනතා හදවත් දිනාගන්න අලියාට හැරෙන්න වෙනත් ලකුණකට බෑ. එහෙමත් කතා පුවතක් දාලා තියෙනවා අංජුල මහේකගේ වාර්තාව. හරිද? එතකොට අනිත් පැත්තේ කතාව, සජිත්ගේ පැත්තේ කණ්ඩායමේ කතාව මෙන්. අලියායි සිරිකොතේ තනතුරුයි ගැන ලත නොවී ආණ්ඩුව පරද්දන්න එකමුතු වෙමු. පක්ෂයේ තනතුරු වෙනුවට ඉදිරි ආණ්ඩුවේ තනතුරු දෙස බැලිය යුතුයි. නිමල කොඩිතුවක් ලියන්නේ මේ අනිත් පැත්තේ කතාව. භික්ෂු පෙරමුණේ පැත්තේ කතාවයි සජිත්ගේ පැත්තේ කතාවයි දෙකම. එතකොට අරයා මේන් අරයා ඉන්නවා
බලන්න යා කවුද කියලා පේනවා යා කියපු කතාවත් එක්කම බලන්න. උපුටා ගන්නේ මෞබිමෙන් අපේ සන්දාන මල්වට්ටියට අත ගහන්න රනිල්ට ආරාධනා කරනවා. ජේල් සුරවීර වාර්තා කරන ආකාරය තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි කියන්නේ. අපේ සන්දාන මල්වට්ටියට අත ගහන්න රනිල්ට ආරාධනා කරනවා. කවුද දෙයියනේ මේ කියන්නේ? කිරියල්. කිරියල්ල මෙච්චර කාලයක් කොහෙද හිටියේ? මෞබිම් පත්තරේ කතා පුවතකට අපි දැන් සූදානම් වෙන්නේ මෙහෙමයි ඒක දාලා තියෙන්නේ. අද ලංකාදීප පත්තරෙන් පළමුව පුටාගෙන එමු. කුඩු කිලෝ 100ක් අල්ලයි. වාර්තාව එහෙමයි. අද ලංකාදීපයයි මේක වාර්තා කරලා තියෙන්නේ. මෙහෙමයි ඒක දාලා තියෙන්නේ. පාකිස්තානයේ සිට මෙරටට එවා තිබූ අල කන්ටේනරයක කෘතිමව අලගෙඩි අතර සංගවා තිබූ හෙරොයින් මත්කුඩු 100කට ආසන්න ප්‍රමාණයක් මේගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂකාර බලකාය එක්ව කරන වැටලීමකදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවටගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කරපු සඳහන් කිරීමක් මේ ලංකාදීපය පළ කරලා තියෙන්නේ. හරිද? එතකොට ඊට පස්සේ අද පත්තරේ දානවා තවත් කතාවක්. ඒකත් අපි වෙලාවත් එක්ක ශීර්ෂ පාඨය බලමු. නිකවරටි ආසනය යෝන් පාර්ලිමේන්තු මන්ත්‍රීයයි සඳහන් ලේබලය සහිත මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැක්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට වාරියපොළ බන්ධනාගාර රැඳවියෙක් විසින් මෙම ජාවාරම මෙහෙයවලා නිකවරටියේ ප්‍රියාණි මංගලිකා ලියන්. එහෙම කතාපුවත් කියන අතරේ මෙන්න අද මෞබිමේ ඊළඟ කතාපුවත. සුපිරි හෝටල් වලින් ඉවතලන තෙල් වලින් වඩේ බැද්ද මුදලාල්ලාට අවුරුදු 20ක අත්තිට වූ සිර දඬුවම් 5000ක් දඩගේ වන්නත් නියමයි. පන්නිපිටිය ආශාන් ලියන්. අත්තිට වූ සිර දඬුවම් හැබැයි අවුරුදු 20ක අත්තිට වූ සිර දඬුවම් සුපිරි හෝටල් වලින් ඉවතලන තෙල් වලින් වඩේ බැද්ද මුදලාල්ලාට. මෙන්න මේ වැඩ කටයුත්ත ගැන ඔබ හොඳ අවධානයෙන් ඉන්න. ඉවතලන තෙල් වලින් මෙහෙම ආහාර පිසීමේ කටයුතු වලට සමහර අය යොමු වෙනවා. එහෙම කරන්න එපා. මොකද කනබුණ දේවල් වලට බොරු වංචා කරන්න එපා. ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි ඒක මතක් කරනවා. එතකොට ඊයේ දවසේදී ආපු කතාවක් අද අපි අද පත්තරෙන් මෙහෙම පුටා ගන්නවා. මූද ගොඩ ගැලීමෙන් නිවාස 22ක් ජලයෙන් යට වෙයි. අලුත්ගම තුස්තැතුළු පිරිසක් වාර්තා වෙන්නේ චාරූප සහිතයි. පෑවිල් අතර තමයි එහෙම කතාවකුත් ආවේ. පෑවිල්ලත් එක්ක මේ දවස්වල උගලන්ට මතක් වෙනවා තැඹිලි කොමඩු ඇතුළු කාතා. මේ ගැන වාර්තාවක් අපි පුටා ගන්නවා අද. අද පත්තරෙන් පුටා ගන්නෙ පෑවිල්ල නිසා අලුත් වූ අනුරපුර මහවැලි ගොවීන්ගේ තැඹිලි කොමඩු වෙළඳාම පිළිබඳවයි ප්‍රදීප් රණතුංග වාර්තාව අරන් එන්නේ. හොඳයි, ගොඩක් කාලය ගිහින් තියෙනවා ඇතුල් පිට වාර්තා අතර ඉන්නේ. හැබැයි මුළු මහත් රටම අවධානයට යොමු කරගත්ත ස්වේච්ඡා සංවිධාන රජය ඇතුළු කණ්ඩායම් පුබුදුවාලන්නට සමත් වුණු හිරු ගොවි සංග්‍රාමය අපි කෙසේ නම් අමතක කරන්නද? නුවරඑළිය අපූරු සුන්දර පරිසරයක වටපිටාවකදී අපිට එහි තවත් අධීරක් ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණේ මෙන්න මෙහෙමයි. හිරු ගොවි සංග්‍රාමය තුන්හෙළයේ රන්කෙත් උදානය. මෙරට පුරන්ව ඇති සියලු කුඹුරු අස්වද්දා රට සහලින් සම්පෝෂිත කිරීමේ උදාරතර අරමුණැතිව හිරු ජාතික ගොවි සංග්‍රාමය තුන්හෙළේ රන්කෙත් උදානයේ වැඩසටහන නිර්මාණය කෙරුණේ හිරු මාධ්‍යාලය සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාරතර සංකල්පයකට අනුවයි. එහි පළමු අධීර සිංහරාජ මෙටියාවතේ ගින්ගඟ නිම්නේ තවලම බඩ අමුණුනයයේ සාර්ථකව ක්‍රියාත්මක වූ අතර එහි දෙවන අධීර ලෙස නුවරඑළිය වලපනේ හේගම ප්‍රදේශයේ පිහිටි බොරගොල්ල පුරන් වූ වෙල්ලෑය අස්වැද්දීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. හිරු ගොවි සංග්‍රාමයේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර බොරගොල්ල වෙල්ලෑයට පැමිණීමට මීට පෙර පැවති මෙම අඩිපාර විශාල කර මේවන විට අඩි 15ක පමණ වාහන දෙකකට යා හැකි මාර්ගයක් සකසා තිබෙනවා. වසර 15ක් පුරාවටම කැලෑවැදී පුරන්ව පැවති අක්කර 24ක මේ විශාල වෙල්ලෑය අස්වැද්දීමේ මංගල්‍යයට විද්‍යුතුන් රසක් එක්ක සිටියා. වසර ගණනාවක් පුරන් වෙලා තිබුණ මේ කුඹුරු යායක් අස්වද්දනවා කියන ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් මම හිතන්නේ මේ උදාර කටයුත්ත පිළිබඳ මම පළමුවෙන්ම ගෞරවය පුද කරනවා හිරු නාලිකාවට. අපේ මේ හිරු මාධ්‍යචාලයේ සභාපතිතුමාගේ මේ සංකල්පය මා දකින්නේ ජාතියේ වගකීමක් ඉෂ්ට කරන සංකල්පයක් ලෙස. තරුණ ජවය බද්ධ කරගෙන තරුණ ජවය රටේ ජාතියේ ජීවනාලිය බත්පත සැකසීම සඳහා යෙදීම ඒ තරුණ ජවයට දුන්න නිසි ගෞරවයක් වගේම රටේත් ගෞරවයක්. ඉතිහාසයේ නොමැකෙන සටහනක් එක්කල පුරන් කුඹුරු අස්වැද්දීමේ මහමංගල්‍යයේ දෙවන අධීරේ පැල සිටුවීමේ කාර්යය සුබ මුහුර්තෙන් ආරම්භ කෙරුණේ මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනයේ මැදයි. ත්‍රිනිකායක මහා සංඝරත්නය
හිරු ජාතික ගොවි සංග්‍රාමයට මෙලෙස ආශිර්වාද පුද කළා. හිරු මාධ්‍යාලයේ සභාපති රේණුසිල්වා මහත්මයා අවුරුදු ගාණක් අස්වද්දල නැති වලපනේ මේ කුඹුරියාය අස්වද්දන්න උවමනා කරන නිසා අලුතින්ම මේ වෙල්යායට එන්න පුළුවන් මහපාර කපලා මහපාර හදලා කුඹුරියාය නැවත වතාවක් ක්‍රමානුකූලව සකස් කළා. ඒවා ගරුතර මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි ගොවි ජනතාව ඒකරාශී කරගෙන අස්වද්දීමට ක්‍රියා කිරීම සැබවින්ම සත්පුරුෂ වැදගත් කටයුත්තක්. ගොවි සංග්‍රාමය තුන්හෙලයේ රන්කෙත් උදානය. අභිමානවත් පැරකුම් යුගය යළි සිහිගන්වමින් එවැනි යුගයකට පාර කපන්නට හැකිවීම ලැබීම පිළිබඳව හිරු අපිට තියෙන්නේ සතුටක්. ඒ වගේම මේ තුළින් තවත් බොහෝ පිරිස් උද්දීපනයට ලක් වෙලා මේ මෙවැනි කර්තව්‍යන්ට යොමුවීම පිළිබඳව තියෙන්නේ ඊටත් වඩා සතුටක්. අපි තවත් අධීර ගණනාවකින් මේ පිළිබඳව අවධානය යොමු කරමු. ඔබටත් පුළුවන් ඔබේ තරුණ කණ්ඩායම සමගින් අපට එක්වන්න. අපි මේ මොහොතේ ඒකත් මතක් කරන්න අමතක කරන්නේ නැහැ. ගොඩක් වෙලා ගිහිල්ලා කාටුන් පෙළ බලන්න තියෙනවා. විරාමයක් කරන් ඉන්න. දැන් අද පත්තරවල කාටුන් පෙළට යන්නේ මේ මෞබිම් පත්තරේ MD වීරරත්නගේ මර්සිපාල කාටුන් එක. අම්මගේ ප්‍රකාශය. පියල් නිශාන්ත කියනවා කකුල් මාට්ටු නැති පාර්ලිමේන්තුවක් අවශ්‍යයිලු. මර්සිපාල කියනවා හත් තිලව්වේ. එතකොට ඒකට පාර්ලිමේන්තුව කියන්නේ කොහොමද? කකුල් මාට්ටු නැත්තම් පාර්ලිමේන්තුව කියන්නේ කොහොමද? පොඩි එකා හිතන හැටි ඒකටම හරියන්න මේකත් බලන්න. මෞබිමේම MD වීරරත්නගේ තවත් කාටුන් එකක්. දෙන්නගේ දෙබස. මින් ඉදිරියට පාර්ලිමේන්තුව තුළ දූෂිතයන් වංචාකාරයන්ට ඉඩ නැතිලු. හත් තිලව්වයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුව අහනවා. පාර්ලිමේන්තුව ගැන තියෙන ජනතා මතයක තරම. හරිද? ඊට පස්සේ අපි යමු ප්‍රියන්ති පෙරරාගේ ඩෝක් ටෝක් කාටුන් එකට. දෙන්නෙක් ඉන්නවා. එජාපේට ඉල්ලන්න අපේක්ෂකයොත් නැති වෙයි කියලා ටෙලිෆෝන් පොලිටික් එක කියන්නේ. මට පිම්බෙන්න ෆුල් ට්‍රයි කරන ලිඳේ ඉන්න පොලිටික්කා නෑ නෑ ගෙම්බ මතක් වුණා කියලායි කියන්නේ. කවුද මේ පිම්බෙන්න ට්‍රයි කරන්නේ? ඊළඟට අද දිනමින පත්තරේ ශ්‍රීකාන්තගේ දූපත මෙන්න. සජිත් කියනවා දැන් ගමන පටන් ගන්න ඉවරයි කියලා බං. මේ වතාවෙත් ඒ දණ්ඩයයිද සර්? මේ පාරත් ඒ දණ්ඩයයිද? වේදිකාවෙන් බිමට පණීද? අපි අවධානයෙන් යමු. ඊට පස්සේ ලංකාදීපයේ තිලකගේ තුන්මංසල කවිය. එක කඳවුරේ සිට බලයට දෙකට බෙදී අද කඳවුරු දෙකක් වී තරගයට වදී සිරිකොත තුල අලියා පෙර පරිදි නිදී නායකතුමා කල් බලමින් තවම ඉඳී. නායකතුමා කල් බලමින් තවම ඉන්නේ UNP නායකත්වයේ. කල් බලලා කල් බලලා මොකක් හරි කරයිද? මෙන්න මෙහෙම එකක් කරයිද කියලා අද ලංකාදීපයේ දාසගේ කාටුන් එකේ ඇඳලා තියෙනවා. විශ්වවිද්‍යාල කතාව මතක් වුණා. සජිත් ඇවිදගෙන යනවා පඩිපෙළෙන්. උඩ ඉඳන් රනිල් හැංගිල ඉඳන් ටයරයක් පෙරලනවා. ටයර නම රංගේ. රංගේ කියන ටයරකයි සජිත්ගේ පැත්තට එන්නේ. අර විශ්වවිද්‍යාල සිද්ධිය මතක් වෙන්න ගත්තා. දැන් රනිල් ටයරයක් පෙරලනවා. රංගේ කියන ටයරය සජිත්ගේ පැත්තට. ඊළඟට විදුර අබේනායකගේ දවසේ පද හතර. මෙන්න පද පෙළි හතර. පොදුජන පෙරමුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රෑනට රතු එළිය. රනිල් සජිත් දෙපිලෙන් තදටම වලිය. ඇවලි අසමගියේ ගිනි රත්තේ හැලිය. නිම නැත තවම කකුල් වනගේ දිය කෙලිය. තාම නිමක් නෑ. අද මේ ලංකාදීපයේ තිස්සහේවා විස්සගේ කිනා වැස්ස කාටුන් එක දැන්. මැතිවර්ණයට යන අගමැති බහින්ද තිස්සංකල් ඇවිල්ලා පොඩි උපදෙසක් දෙනවා. මැතිවර්ණ සමයේ ගෙම්බන්ගෙන් පරිස්සම් වෙනු කියලයි මේ දාලා තියෙන්නේ. එහෙමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි ලංකාදීපයට යනවා. පංකජ රවින්දගේ සරදම් කාටුන් එක බලන්න. කෙනෙහිලිකම් නතර නොකොලොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම ඉල්ලනවා කියලා පේශල කියනවා. උකුස්සොයි දියකාවොයි හඳුනාගත් හැකි කියලායි කියන්නේ. වෙනම ඉල්ලුවොත් උකුස්ස කවුද දියකාව කවුද කියලා අඳුනගන්න පුළුවන්ලු. දැන් මේ දිවයිනේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමය. පොළොන්නරුවේ නායකයා වෙන්න බලා ඉන්න කෙනාව ඇයි දන්නේ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකයවත් නොකලේ. දියකාවාද උකුස්සාද කියලා තෝරලා බේරලා ගන්න ඇති කියලයි මේකෙන් දාලා තියෙන්නේ. එහෙමයි කියන්නේ.
තෝරලා බේරලා ගන්න පුළුවන්කම ලැබෙයිද කියලා අපි බලාගෙන ඉමු. දැන් නාම යෝජනා කතාවත් එක්ක මෙහෙම වෙයිද? මම ඔබ මේ MD වීරරත්නගේ කාටුන් එක. නාම යෝජනා ගන්න ඇවිල්ලා මෛත්‍රීපාල. හැබැයි ගන්න කලින් හැම තැනින්ම ඇහෙන සද්දය ඔයගලන්ට පේනවද? උකුසා උකුසා උකුසා. අත් දෙකෙන් ඇඟිලි දෙකෙන්ම කන් දෙක වහගෙන ඉන්න අවස්ථාවක් පෙන්눔 කරන්නේ. එදා සහ අද බලන්න කාලය මවන වෙනසක අරුමය මේ ලංකාදීපයේ නිමල් ජයශාන්තගේ කාටුන් එක. 2015 මහා මැතිවරණයේදී මොකද වුනේ? මහින්ද ආවම මහින්දට එක්කෙනෙක් පල නොකිය පලා බෙදනවා. අද මොකද වෙලා තියෙන්නේ? අන්න එහෙම බෙදපු එක්කෙන අද ඇවිල්ලා 2020 මහා මැතිවරණේ කවුද? මෛත්‍රී මහින්දලා මොකද කරන්නේ? පල නොකිය පලා බෙදනවා. කාලය මවන වෙනසක තරම පාරක් පාරක් ගානේ ඇවිද්දනවා කියලා කියපු අය දැන් ඇවිද්දගෙන එන හැටි, කාලය මවන හැටිනේ. එතකොට අද සුජීවගේ විගඩම් කවියෙන්නම් ටිකක් තදට දීලා තියෙනවා. බලන්න නාම යෝජනා තැනට මෛත්‍රීපාල වගේ නේද අර ඇවිල්ලා තියෙන, අඳලා තියෙන. ඇඳුමේ කොටසක් අඩුද කියලා බලන්න මං කියන්න යන්නේ ඔව්වා. අප අතරේ තිබූ පොඩි පොඩි ගැටලු නිමයි බැලුවම ඉතින් අපි ඔක්කොම අසම සමයි. සිව් වසරක් පුරා මම මහ මුදලි තමයි. ඊටත් වැඩිය ලොකු ලැජ්ජා නොමැතිකමයි. මහා මුදලිකමටත් වඩා ලොකුයිලු ලැජ්ජ නැතිකම. මන්නේ මේ කවිය කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා ෆ්‍රයිඩේ බුලට් ප්‍රියන්ත කොඩිපිලිගෙන් වෙන එකක්. හොයලා දැනට දින ගණනක් ගියත් ගෙවි ආගි අතක් නැති බව කිය වෙනව රවි. නීතිය උනත් ලොක්කන් ළඟ යනව නැවි නරඹමු නාටකයේ වැසියනි සිනහ නොවි. සතියකට ආසන්න කාලයක් ගිහලා රවි හොයාගන්න බෑ කියලා කිව්වම් කූඹි ගුල්වලක් බලයිද දන්නේ රවි හැංගිලා ඉන්නවද කියලා. රවි මැස්සෙක් වෙලාවද්ද? ඊට පස්සේ අද පත්තරේ අවන්ත ආටිගලගේ කාටුන් එක මෙන්න. යුද්ධය පැත්තට යහමින් බෙදලා තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ මේ පෙන්නුම් කරන්නේ මුදල් වෙන් කිරීම වෙන්නට ඇති. එතකොට සෞඛ්‍ය පැත්තට වෙන් කරන ප්‍රමාණය මදිද? එහෙම සංකේතවත් කිරීමක් මේ කරලා තියෙන්නේ. අපි යනවා කොරෝනා පැත්තට. කාටුන් දෙකක් තියෙනවා, පණිවිඩම දෙකක්. අද පත්තරේ ජනරාණි මෙන්න. යාළුවෙක් කියලා රාණිට කියනවා කොරෝනා පැතිරලාලු හැම තැනම. රාණි කියනවා කොරෝනා හැදෙන එක නම්බුයි නංගි, බොරු කටකතා පතුරවනවට වැඩිය. පාඩම, බොරු කටකතා පතුරවන්න එපා. වගකීමෙන් කටයුතු කරමු, සූදානම් වෙමු, අනවශ්‍ය කලබල ඇතිකර නොගෙන. අවසානයේ ගන්න සූදානම් වෙන්නේ මේ මොන වෙලාවක්ද? අන්න ඒක මතක් කළ අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය. කොරෝනා ඇවිත් පාසල් වසා දමයි, අනේ මුළු රටේ හිත් ගින්දරේ තමයි. මෙදා උඩට ආයුත්තේ අපේ කමයි, මොකා දැඟලුවත් එතකොට ලෙඩේ නිමයි. අපේ කම මතු කරලා ගන්න පුළුවන් නම් මොකා දැඟලුවත් ලෙඩේ නිමයි. අපි වගකීමෙන් කටයුතු කරමු. හැමෙම මේක පුදුම ලෝකයක් සමගින්.